ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද? මම මේකේ පෙස්සම් කරු හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා ගරු ශේෂ්ඨාධිකරණයට. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ආයුර්වේද, ඒ කියන්නේ දේශීය වෛද්‍ය වරුන්ට ඉද ප්‍රස්තාව ලබා දෙන්න. ඔව්, දේශීය වෛද්‍යවරු කිව්වහම අපි ආයුර්වේද, සිද්ධ, යුනානි, ඒ වගේම අපේ ස්වදේශීය සම්ප්‍රදායික වෛද්‍යුරු ඉන්නවා. හෙළවෙදකම. ඔව්, හෙළ ස්වදේශීය සම්ප්‍රදායික හෙළවෙදකම. ඒ කියන්නේ මේ රටේ ඉපදිලා, මේ රටේ හැදී වැඩිලා, මේ රටේ පවතල තියෙන වෙදකමකුත් තියෙනවා. මේ සියලු වෙදකම් වෙනුවෙන් තමයි මම අද ඉදිරිපත් වෙන්නේ. ඔව්. දැන් එතන මේ පනතේ තියෙනම ඕන කෙනෙක් දන්නවනේ මේ ගංජා ඕන්නේ මේ බේත් වලට ගංජා නිෂ්පාදනය කිරීමක් ඕන. ගංජා නිෂ්පාදනය කරන්නේ නැහැ දැන්. ගංජා හුවෙන්නේ මේ හොරෙන් ගෙනල්ලා ඔය පාවිච්චි කරන මේවා තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා වෛද්‍යවරුන්ට ලබා දෙන්නේ. නැතුව මේ ගංජා බවන්නේ නැහැනේ කොහෙන්වත්. ආයුර්වේද දෙපාර්තමේන්තුවත් ගංජා බවන්නේ නැහැනේ. ඉතින් ඒකට අරු විසඳුමක් වශයෙන් හොඳ යෝජනාවක් නේ ඇමතිතුමා ගෙනල්ලා තියෙන්නේ ගංජා වගා කරන්න දෙනවයි කියන එක. දැන් මෙහෙමයි දැන් ඕක අපි අධිකරණයේ තියෙන කටයුත්තක් නිසා අපිත් අධිකරණයට ඕක ඉදිරිපත් කළා තියෙන අද ඇත්තටම අපේ නීතිඥ මහත්තයාට කාල වේලාව නැමෙති නිසා අධිකරණයේ හෙට කරුණ දැක්වීම සඳහා අවස්ථාව ලබා දුන්නා. මම ඊට පස්සේ ඒ සම්බන්ධව කරුණ දැක්වීම නැහැ ගරු අධිකරණයේ තියෙන කාරණාවක් නිසා. ওই කාරණාව මට පැහැදිලි. නමුත් අපි අධිකරණයට ගරු කරලා අධිකරණයේ තියෙන නිසා මම ඒකේ නිශ්ශබ්ද වෙන්නම් අපි අධිකරණයෙන් දෙන තීන්දුවට ගරු කිරී යුතු නිසා. ඔව් නැත්තම් මොකද දන්නවද මේ එතන තව පණිවිඩයක් දුන්නොත් මම දැකලා තියෙනවා ආයුර්වේද සංස්ථාවට ගංජා ලබා දීලා තියෙනවා කිලෝ 100 200. ඒ ඔක්කොම පරණ ඒවා. මොකද උසාවියේ තිබිලා නඩු කටයුතු වලින් පස්සේ නේ ඒවා බාර දෙන්නේ. බාර දුන්නාන් පස්සේ ප්‍රමිතියෙන් තොරයි. මම කියන්නේ මේ මෙතන හොඳ දේවලුත් තියෙනවා. මොකද මේ හොඳ දේවල් අපි ගන්න ඕනේ කියන එක තමයි මම කතා කරන්නේ. ඔව් එහෙනම් දැන්ටමත් දේශීය වෛද්‍යවරුන්ට මේ යම් කිසි තමන්ගේ ඖෂධ නිෂ්පාදනය කර ගැනීම ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ඒ නිකුත් කරන ක්‍රමවේදයන් තියෙනවා. මං ඒක එතනින් කතාව මම මොකද නවත්තන්නම්. මොකද අපි අධිකරණයට මේ කරුණු සියල්ල වාර්තා කළ තේ නිසා අපි අධිකරණයට ගරු කරන්න ඕනේ. අපි නීති ගරුක පුරවැසිය හැටියට.